ශ්‍රී ලංකේය සංවර්ධනයේ නව දිශාන තීරු වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයේ ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. මරදගහමුල මිගමුව පාරේ අංක 364 න් එක යන ස්ථානයේ පිහිටි මහල ඔටෝ සර්විස් ආයතනය පසුගිය දිනක සිය නව අංග රැසක් සමග නව මුහුණුවරකින් කටයුතු ආරම්භ කළා. ඒ කැල්ටෙක්ස් ඩෙලෝ එක්ස්ප්‍රෙස් ලුබ්‍රිකන්ට් සමාගම හා එක්වයි. මහල ඔටෝ සර්විසස් ආයතනය කැල්ටෙක්ස් සමාගම හා එක්වීමත් සමග මෙතෙක් පැවති අංගයන්ට අමතරව නව සේවා අංග රාශියක් එක්වන අතර හයිබ්‍රිඩ් වාහන සඳහා සේවා සැපයීම, බර වාහන ඇතුළු සියලු වාහන සඳහා ස්කෑන් පහසුකම් ලබා දීම, සියලු වාහනවල ඔයිල් වර්ග මාරු කිරීම, බැටරි අලෙවිය මෙන්ම නඩත්තු කටයුතු, වාහනවල ඉන්ටීරිය කට් ඇන් පොලිෂ් සේවා සිදු කිරීමේ කටයුතුද ඒ අතර වන බව එහි අධිපති ඉන්දික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේය. මහේල ඔටෝ සර්විසස් ආයතනයේ නැවත ව්‍යුර්ථ කිරීමේ අවස්ථාව සඳහා කැල්ටෙක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පැට්‍රික් මැක්ලෝන් මහතා ඇතුළු එහි උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා. ඔස්ට්‍රේලියාවේ රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනය තම ශ්‍රී ලංකේය සම්ප්‍රාප්තිය සම්භාවනීය අමුත්තන් වන ඔස්ට්‍රේලියාවේ රොයල් ගේට්වේහි විදුහල්පති ජිල් ගේප්ලින්, එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගේල් ස්පාක් සහ එහි මෙහෙයුම් ප්‍රධානි වෑන්චේන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක උත්සවාකාරයෙන් සමරන ලදී. රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනය වත්තල පිහිටි සියලුම අංගෝපාංගවලින් සපිරි අංග සම්පූර්ණ අධ්‍යාපන පරිශ්‍රයක්. සියලුම දේශන පිළිගත් පළපුරුදු දේශක මඩුල්ලක් විසින් පවත්වනු ලබයි. සෑම ශිෂ්‍යයෙකුටම නිදහසේ තම අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය පරිසරයකින් සමන්විත රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනය සියලු අවස්ථාවන්හිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතා හා වුවමනා එපාකම් සපුරාලීම තහවුරු කරන විවිධ අත්දැකීම් ලබා දීමේ ක්‍රමවේදයක් මගින් ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයේ පුහුණුවක් හා අධ්‍යාපනික වැඩසටහන් පෙළක් ලබා දීමට කැපව සිටි. රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනය සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ව්‍යාපාර කළමනාකරණය, විද්‍යාව, තාක්ෂණ වේදය, ඉංජිනේරු හා කලා හා සාහිත්‍ය, නායකත්ව සහ ක්‍රීඩා යන විශේෂේත්‍රවල පාඨමාලා පිරිනමයි. මෙම ආරම්භ කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ලලිත් පියුම් පෙරේරා, සිඩ්නි නුවර ශ්‍රී ලංකාවේ කවුන්සිල ජෙනරාල් ලක්ෂ්මන් හුලගල්ල, කොළඹ ඔස්ට්‍රේලියාවේ රොයල් ගේට්වේ උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මනෝජ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නවලෝක රෝහල් ජාලය වැඩිහිටියන් සඳහා විශේෂිත වූ මධ්‍යස්ථානයක් විවෘත කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවසේවා සපයන්නා වන නවලෝක රෝහල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පරිපූර්ණ වූත් සංකම්පිත වූත් සත්කාර ලබා දීමට ඇති සිය කැපවීම යළිත් තහවුරු කරමින් සියලු පහසුකම් වලින් සපිරි වැඩිහිටියන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් උත්සවාකාරයෙන් විවෘත කෙරිණ. නවලෝක රෝහල් ජාලය විසින් උසස් තත්ත්වය හා වැඩිහිටියන් සඳහා විශේෂිත වූ සිය ප්‍රථම සෞඛ්‍ය මධ්‍යස්ථානය වර්ෂ 2016 දී හඳුන්වා දෙන ලදී. මෙම නව ඒකකය විවෘත කිරීමත් සමග ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂී ප්‍රතිකාර සැපයීමට රෝහලට හැකියාව ඇත. වැඩිහිටි ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂ හෙදියන්, බෞද්ධ චිකිත්සකයින්, වෘත්තිමය චිකිත්සකයින් හා ආහාර පාලන පිළිබඳ විශේෂඥයින්, කතන පිළිබඳ චිකිත්සකයින් අධි කණ්ඩායමකින් නව ඒකකයේ සමන්විත වේ. නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් මෙම නව අංශය විවෘත කිරීම සිදු කරන ලදී. ශ්‍රී ලංකේ මුල්‍ය ක්ෂේත්‍රයේ වසර 16ක අඛණ්ඩව පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් අතිවිශිෂ්ට පාරිභෝගික විශ්වාසයේ වැඳු සිංගල් ෆයිනන්ස් සමාගම නව මුල්‍ය විසඳුම් සමග කඩිනම් ඉහළ සේවාවක් ලබා දීමට රට පුරා විහිදෙන ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා මහරගම නගරයේදී සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම නවතම ශාඛාව විවෘත කිරීම සඳහා සිංගල් ෆයිනන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ තුෂාන් අමරසූරිය මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමාන් පෙරේරා මහතා සහ රන් අය උපදේශිකා චන්ද්‍රිකා අල්විස් මහත්මිය සහභාගී වූ අතර ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ඉහළ පාරිභෝගික සත්කාරය සහ විශ්වාසය ආරක්ෂා කිරීම සිංගල් ෆිනන්සේ ප්‍රමුඛ අරමුණ වන බවයි. නොම්බර 18 බී පිළියන්දල පාර මහරගම යන ස්ථානය තුළ පිහිටි මෙම නවතම ශාඛාව වෙත පැමිණෙන පාරිභෝගිකින් හට ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිනුම්, වාහන ලීසින් සමගින් අධ්‍යාපන ණය හා විවාහ උත්සව සඳහා ලබා දෙන ණය ඇතුළු පාරිභෝගික මුල්‍ය සේවා රසක් අත්විඳීමට පහසුකම් සලසා දී ඇත.
ඒ සමගම අද දවසේදී අයිතිවන ව්‍යාපාරික පුවත්තුලින් අපි සමගන්න සූදානම් හෙට රාත්‍රියේදී පුණ ගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග සාර්ථකයි.